අපිට තර්ක කරන්න බැරිද, අපිට හිතන්න බැරිද මේ විශ්වයේ ඉන්ටෙලිජන් ලයිෆ් එකක් විදියට අපි විතරක් ඉන්නව ඇති කියලා. අද කතා කරන්නේ අන්න ඒක ගැන. ඒලියන්ස් පිළිබඳව කතා කරන්න හරිම කැමති. වීඩියෝ කතාවලින් යාළු බරතොගයක් මේ ගැන අහනවා. දැන් එපිසෝඩ් බරගානයක් කරා පහුගිය වීඩියෝවල මේ ඒලියන්ස්ලා ගැන කතා වුණේම නැහැ. ඒ නිසා තමයි ඔන්න අද කතා කරන්න ඒලියන්ස්ලා ගැන. වීඩියෝ කතාව මේ බලන වීඩියෝ එක උගලන්ට අලුත් නම් මීට කලින් මේක දැකලා නැත්නම් අවුරුදු 7ක් පුරාවට කරලා තියෙනවා වීඩියෝ 300ක් විතර. ඉතින් කොහොම වුණත් අද කතා කරන මාතෘකාව තරමක් වෙනස් මාතෘකාවක්. අපි පහුගිය වීඩියෝස් වලින් කතා කරා අම්බානක විශ්වය ගැන කතා කරද්දී විශ්වය අපි විතරක් වෙන්න බෑ. බොහෝ විට ලයිෆ් එකක් කොහේ හෝ තැනක තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිකම්ම නිකන් නෙමෙයි ඉන්ටෙලිජන්ට් ලයිෆ් එකක් තියෙන්නත් පුළුවන්. කොහොම නමුත් සෙටි එක මෙන්න මේක. ඉතින් කොහොම නත් අපි යාළුවෝ දන්නවා මේගොල්ලෝ දැන් අවුරුදු ගාණක් පුරාවට මේ ලොකු ටෙලස්කෝප් මේ දිහාවට විශ්වය දිහාවට යොමු කරගෙන ස්කෑන් කරනවා. තාම මේ ඉන්ටෙලිජන්ට් ලයිෆ් එකක් ගැන හුඩුවාවක් අපිට ආවේ නැහැ. ඉතින් ඒක හරිම පුදුමයි. මොකද අපේ මිල්කි වේ එක ගැන මේ මන්දාගිනිය ගැන හිතුවා වුණත් ගණන් බලන විදිහට දල වශයෙන් කියනවා 250ක් හෝ 150ක් බිලියන තරු තියෙන්න පුළුවන්. තරු පේන කතාවක්. කොහොමුනම් මේ තරු වලට දාව අපේ පෘථිවිය වගේ සස්ත්‍රීක හැබිටබල් සෝන් එකේ තියෙන මේවා ගැන කතා කරා. ප්ලැනට් තියෙන්න පුළුවන් බිලියන 30-40ක්. කෙප්ලර් ටෙලස්කෝප් එක කරපු මේ සර්ච් එකෙන් මේ ස්කෑන් කරලා අහස විශ්වය එයා තමයි මේ ගණන් හිලව් අපිට බොහෝ විට මේ තැනට එන්න අපිට උදව් කරේ කෙප්ලර් ටෙලස්කෝප් එක. කොහොමුනම් මේ ගණන් හිලව් ගණ හිතද්දි මේ අපි මිල්කි වේ එක ගැන විතරයි බිලියන ගණන් වලින් අපි මේව කතා කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ලයිෆ් එකක් ඉන්න පුළුවන් බිලියන ගණනක් මෙහෙම තියෙනවනේ. ඒ කියන්නේ අපි කතා කරනවා අපේ මේ පෘථිවියේ තියෙන වැලි කැට ප්‍රමාණයට වඩා වැඩි අගයකින් තියෙන්න පුළුවන් මේ ඈත විශ්වයේ අපි දකින මේ විසිබල් යුනිවර්ස් එකේ අපිට පේන ගෝචර වෙන මේ යුනිවර්ස් එක මේ වැලි කැට ප්‍රමාණයට වඩා වැඩි අගයකින් සස්ත්‍රීක ප්ලැනට් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ප්ලැනට් වල අනිවාර්යයෙන්ම ලයිෆ් එකක් හෝ ඉන්ටෙලිජන්ට් ලයිෆ් එකක් ඉන්න පුළුවන්. නමුත් මෙච්චර කලක් අපිට මේ පිළිබඳව හෝඩුවාවක් හම්බුනේ නැහැ. ඉතින් මේ හෝඩුවාවක් හම්බු නොවෙච්ච එක හරිම ගැටලුකාරී. ඉතින් ඒ ගැන කතා කරා ෆර්මි පැරඩොක්ස් එකනොත් මේව පොඩ්ඩක් අපි බලන්න ඕනේ. ඉගෙන ගන්න යාළුවන්ට හරිම වැදගත්. මේ අපි කතා කරන්නේ මේ බැක්ටීරියා දෙලීර එහෙම නැත්තම් මේ ශුද්ධ ජීවීන් ගැන නෙමෙයි. අපි කතා කරන්නේ ඉන්ටෙලිජන්ට් ලයිෆ් එකක් ගැන. සමහර විට මේ විශ්වයේ අපි විතරක් වෙන්නේ නැති ඉන්ටෙලිජන්ට් ලයිෆ් එකක් බිහි වෙලා තියෙනවා ඇත්තේ. ඒක නිසා වෙන්නේ නැති මෙච්චර කලකට අපිට මේගොල්ලෝ පිළිබඳව හොඩුවාවක් ලැබුණ නැත්තේ. ඉතින් මෙහෙම වෙන්න මේ විද්‍යාඥයන් මේ පිළිබඳව අධ්‍යයනය කරන අය තර්ක කරන්නේ මේ මනුස්සය වෙච්ච අපි හෝමෝ සේපියන්ලා අපි බිහි වෙන්න මහා කඩයිම් ටිකක් පැනලා තියෙනවා. හරිම අහඹු කඩයිම් ටිකක් තමයි මේ පැනලා තියෙන්නේ. මේ විදියට මේ අහඹු කඩයිම් ටික පැන්නේ නැත්තම් වෙන කොහේ හෝ තැනක ඉන්ටෙලිජන්ට් ලයිෆ් එකක් හැදෙන්න අවස්ථාවක් නැහැ. මේ සිදුවීම් හරිම අපූර්ව එකිනෙකට එකිනෙකට සම්බන්ධ වෙලා මේ අහඹු ලෙස මේවා සිද්ධ වෙලා තියෙනවා. අපේ මේ බ්‍රේන් එක ඩිවලොප් වෙලා ඉන්ටෙලිජන්ට් ලයිෆ් එකක් බවට පත් වෙන්නේ. ඉතින් ඒකට පළවෙනි කාරණේ තමයි අපි තර්ක කරන ජයන්ට් ඉම්පැක්ට් හයිපොතෙසිස් කියන කාරණාව. සමහරට මතක ඇති වීඩියෝ බලපු යාළුවන්ට මේව කතා කරා අපි එක වීඩියෝ එකකින්. මේ ජයන්ට් ඉම්පැක්ට් හයිපොතෙසිස් එකෙන් තමයි ඔන්න විද්‍යාඥයන් කල්පනා කරන්නේ අපි දකින මේ අපේ හඳ මාම හැදුනේ. අදට වසර බිලියන 4.5කට විතර කලින් අඟහරු තරම් ග්‍රහ වස්තුවක් විශ්වයේ කොහේදෝ ඉඳලා ඇවිල්ලා දඩෝරියන් ගාල වදිනවා මේ නාඹර පෘථුවේ. ඉතින් මේ වැදිලා වැදිච්ච වැදිල්ලට පලාතක් ගලවගෙන ගිහිල්ලා ඔන්න හඳ ඇති වෙනවා. මේ හඳ ඊට වඩා මේ පෘථුවියට ඉස්සරට වඩා ළඟින් තිබුණේ. මේ පෘථුවියෙන් ගැලවිය ගිහිපු කෑලි වලින් ඔන්න හඳ හැදිලා ඒ කාලේ පෘථුවියට අධික භ්‍රමණයක් තිබ්බේ. ඉතින් මේ වැදිලා ගැලවිලා ගිහිල්ලා මේ ඇතිවෙච්ච ශක්තිය ඇතිවෙච්ච තාපය නිසා මේ සියල්ල මෙල්ට් වෙලා මේ පෘථුවියේ තිබිච්ච අයන් යකඩ අර මේ දියරයක් වගේ ද්‍රවයක් වගේ ලික්විඩ් එකක් වගේ අධික වේගෙන් කැරගෙන මේ පෘථුවියේ මැද්දට කාන්දු වෙනවා. මොකද බර වැඩිනේ අයන්. බර වැඩි දේවල් ඔන්න කේන්ද්‍රයට කාන්දු වෙනවා. කාන්දු වීමේ අවස්ථාවක් සැලසුණා මේ පෘථුවිය හැදෙද්දී. අද උනත් පෘථුවිය ඇතුලේ තියෙන ලාවා මෙල්ට් වෙච්ච දේවල් මැද කෝ එකේ තමයි යකඩ තියෙන්නේ. මෙහෙම වෙච්ච හින්දා හරි අපූරු දෙයක් සිද්ධ වුණා පෘථුවියට. මේ මැද්ද කොරේ හැදිච්ච යකඩ ටිකෙන් හදෙන්න පුළුවන් වුණා වටේට මැග්නටික් ෆීල්ඩ් එකක්.
මේක හරිම වටිනවා අපේ ජීවය බිහිවෙන්න. මේ ස්ට්‍රෝන් මැග්නටික් ෆිල් එකෙන් සූර්යාගෙන් එන මේ චාර්ජ් වෙච්ච පාටිකල් පරමාණුක අංශුන් අධික ශක්තියක් අරන් එනේවා. මේ මැග්නටික් ෆිල් එකෙන් පුළුවන් ෂීල්ඩ් එකක් විදිහට වැඩ කරලා නවත්තන්න. මේ DNA පුළුවන් විනාශ කරන්න, DNA හැදෙන්නේ නැහැ මේ වගේ චාර්ජ් පාටිකල් පෘථිවිය මතට කාන්දු වුණා නම් මෙහෙම ෂීල්ඩ් එකක් නැතු. ඉතින් ඒක ඉතාමත්ම වැදගත්. මේ හඳමාම ඇදි වෙච්ච එක, මේ ජයන්ට් ඉම්පැක්ට් එක අපේ පෘථිවියේ භ්‍රමණයේ වේගය අඩු කරලා අද වෙනකොට මේ දිවාරය මේ විදිහට හදන්න පැටර්න් එක හදන්න ඒක හරිම වැදගත් වුණා. ඉතින් බොහොම ස්තුතියි ජයන්ට් ඉම්පැක්ට් හයිපොතීසිස් එකට. ඉතින් ඒක නිසා ඒක ඉතාමත්ම වැදගත් කඩේමක් මේ මේ ජීවයේ මේ විදිහට හදන්න. ඊළඟට ස්තුති කරන්න ඕනේ අපි අදට වසර මිලියන 440කට විතර කලින් සිද්ධ වෙච්ච ඕඩෝවිෂන් එක්ස්ටෙන්ෂන් එක. මේ පෘථිවිය දිහා බැලුවම පෘථිවිය අතීතය හාරවුස්සනකොට අදට වසර මිලියන ගණන් වලින් සිද්ධ වෙච්ච මේ ජීවි පද්ධති එක පාට විනාශ වෙච්ච වෙලා ගිහිපු එක එක අවස්ථා තියෙනවා. ඉතින් කොහොම වුණත් බැලුවොත් මේ පෘථිවිය ජීවයේ ආරම්භයේ ඉඳලා මේ වෙද්දි හිටපු ජීවි විශේෂ ප්‍රමාණය බැලුවොත් එක එක ජීවි විශේෂයන් නැති වුණා නැති වුණා. ඉතින් අද දකින විශේෂයන් බැලුවොත් මේ විශේෂයන් ගොන්නෙන් 1%ක් විතර තමයි දැන් මේ දකින මේ සියලුම සත්ව විශේෂයන් කුකුලන් බල්ලුන් හරක් මුගටි නයි ඔය බැක්ටීරියා ඔය බැලුවොත් මේ 1%ක් විතරයි අපි දකින්නේ. 99%ක්ම නැති වෙලා ගිහිල්ලා. ඒ වගේම තමයි අද තාත් මේ විශේෂ නැති වෙන එක එක හේතුන් මත. කොහොම වුණත් මේ ඕඩෝවිෂන් එක්ස්ටෙන්ෂන් එකේදී මෙතෙක් කලක් හිටපු ජීවි විශේෂයන්ගේ 80%කට වැඩි ප්‍රමාණයක් එකපාරටම නැති වෙලා යනවා. නැති වෙලා ගිහිල්ලා හරි අපූරු යම් සුවිශේෂී සත්ව කොට්ටාශයක් ඉතුරුවනවා පෘෂ්ඨවංශිකයන්. මේ කොඳුනාරටියක් වගේ දෙයක් තියෙන. ඉතින් අන්න ඒකයි මේ අපිට අපිව දරාගෙන අපිට අපිව කෙලින් කරලා හදන්න සැකිල්ල හැදිච්ච එක ඉතාම වැදගත් වුණා මේ ඉන්ටෙලිජන්ට් ලයිෆ් එකක් බිහි වෙන්න. මතක ඇති හෝමෝ සේපියන්ස් ගැන කතා කරද්දී ගස් උඩින් බිමට බැහැලා කෙලින් වෙලා සත්තු දඩයම් කරන්න දුවන්න පුළුවන් වීම අපේ මේ මොළය දිනු වෙන්න වැදගත් වෙනවා. ඉතින් ඒකෙදී අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අර එක්ස්ටෙන්ෂන් එක අවුරුදු මිලියන 440කට කලින් සිද්ධ වෙච්ච. ඉතින් හරිම අහඹු දේවල් මේ අපි එකින් එක කතා කරන්නේ මේ වගේ ඉන්ටෙලිජන්ට් ලයිෆ් එකක් ඉතුරු වෙන්න සිද්ධ වෙච්ච මේ පෘථිවිය මත. ඊළඟට අපි හැමෝම දන්න අදට වසර මිලියන 65කට උතර කලින් සිද්ධ වෙච්ච මේ මහ විනාශය පෘථිවිය මතින් සුවිශේෂ සත්තු කොට්ටාශ බරතොගයක් නැති බංගස්ථාන වුණා ඩයිනෝසෝරයන්ුත් ඇතුළුව. නිකමටවත් හිතන්න අවුරුදු මිලියන ගණනක් මේ පෘථිවිය අරගෙන පෘථිවිය කන්ට්‍රෝල් එක අතට අරගෙන ජීවත් වෙච්ච ඩයිනෝසෝරයන් ගැන මේ සෙට් එක නැතිවලා ගියේ නැත්තම් ඔයාලා හිතනවද මිහිමත මනුස්සයන් කියන හෝමෝ සේපියන්ලා කියන ජීවි කොට්ටාශය බිහි වෙයි කියලා? එහෙම නම් අද දාගෙන ටයි දාගෙන ඉන්නේ ඩයිනෝසෝර මහත්තුරු. ඉතින් ඒකෙන් දා මේ අදට වසර මිලියන 65කට විතර කලින් සිද්ධ වෙච්ච මේ විනාශය අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒක හාම්බු ලෙස සිද්ධ වෙච්ච විනාශයක්. නමුත් ඒකදී සත්ව විශේෂ බරතොගයක් මේ ඩයිනෝසෝරයන් අතුලෝ නැති වුණා. අර හැංගි හැංගි රෑට එළියට ඇවිල්ලා ජීවත් වෙච්ච ශීරපායින්ට පුළුවන්කම ලැබුණේ අන්තන් ඉතුරු වෙන්න. ඉතින් එහෙම ඉතුරු නූනනක් අද කවදාවත් ශීරපායින්ට මේ විදිහට ඔලූස්සන්න හම්බෙන්නේ නැහැ. ශීරපායින් ඔලූස්සුවේ නැතයි කියන්නේ මිනිස්සු හෝමෝ සේපියන්ස්ලා බිහි වෙන්නේ නැහැ. ඉතින් එදා කැලේ හැංගි හැංගි රාත්‍රියේ විතරක් එළියට ආපු මේ මීයෝ වගේ ශීරපායින් ඉතුරුනේ අන්නේ කාරණාව නිසා. ඊළඟට වැදගත්ම කාරණේ තමයි අදට වසර මිලියනකට විතර කලින් මේ වානර මානවයන් මේ ලෝකයේ ජය ගන්න කාලේ අප්‍රිකාවේ ඊස්ට් පැත්තට වෙන්න බටහිර පැත්තට වෙන්න හරි අපූරු හරිම වාසනාවන්ත නියගයක් හටගත්තා. මේ නියගයන්ට අපි අද කැමති නැහනේ. අපි ශාප කරනවා නියගයක් ආපු ගමන්. නමුත් ඒ කාලේ මේ ඊස්ට් පැත්තට වෙන්න ඇති වෙච්ච ඒ නියගය වසර මිලියනකට විතර කලින් සිද්ධ වෙච්ච එක මහා වාසනාවන්ත නියඟයක්. ඒක නිසා මේ ගස් උඩ හිටපු වානර කුලයන්ට උන්න දැන් බිමට බහින්න සිද්ධ වුණා. මේ වනාන්තර නැති වෙලා ගිහිල්ලා මේ සවානා බිම් ඉතුරු වෙද්දි මහා ගස් රූස ගස් නැති වුණා. ගහෙන් ගහට පැනලා ගිහිල්ලා මේ පළවැල කඩාගෙන ආහාර ගනිපු මේ වානර කුලයන්ට ඒගොල්ලන්ට බිමට බහින්න වුණා. ඒගොල්ලන්ට අනුවර්තනය වෙන්න වුණා ශුෂ්ක කලාපයේ මේ සවානා බිම් වලට. ඒගොල්ලන්ට දුවන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ට අර ගහේ පළවැල කඩාගෙන කාපු සත්තුන්ට සිද්ධ වුණා මාංශ භක්ෂණයට හුරු වෙන්න. ප්‍රෝටීන ගත්තනේ. ඒක නිසා මතක ඇති මොලේ වර්ධනය වෙන්න. ඒකත් ඒ නියඟයත් උන්න අපිට වාසනාවක් ලෙස සෙට් වුණා ඉන්ටෙලිජන්ට් ලයිෆ් එක මේ ආකාරයට හෝමෝ සේපියන්ලා පෘථිවිය මත අද ඉතුරු කරා. ඊළඟ කාරණේ දැන් අර මුලිනුත් කතා කරා වගේ මේ පෘථිවිය මත හිටපු 99%කට වැඩිය
ජීවී විශේෂයන් මේ විදිහ තුරන් වෙලා තියෙන්නේ. වසර බිලියන 4කට වැඩි කාලයක් තුල ඇති වෙලා නැති වෙලා ගියා. දැන් බලන්න මේ හිටපු මේ ජීවී විශේෂ අතර ඕනම දෙයකට රෙඩි වෙච්ච ඕනම දෙයකට හැකියාවක් තියෙන ජීවීන් හිටියා. ජල ජීවීන්, අහසේ පාවෙන ජීවීන්, ගොඩබිම, පොළව අස්සේ, ගිනි කඳු ආශ්‍රිතව, අධික සීතලයේ, අධික උෂ්ණත්වයේ ඉන්න පුළුවන් එක එක ආකාරයට අනුවර්තනය වෙච්ච විවිධ සත්තු හිටියා. හැබැයි මේගොල්ලෝ පෘථුවියෙන් තුරන් වුණා හරිම පුදුම වාසනාවකට තමයි මේ අපි කියන මේ ඉන්ටෙලිජන් ලයිෆ් එක නැති බංගස්ථාන නොවුනේ. එතකොට 99%ක් නැති බංගස්ථාන වෙලා විනාශ වෙලා ගිහිල්ලා පෘථුවියෙන් තුරන් වුණා. ඉතුරු වෙච්ච විශේෂයෙන් අපි ඉතුරු වෙච්ච එකත් කොයිතරම් වාසනාවන්ත, කොයිතරම් අහඹු දෙයක්ද. ඒ වගේම තමයි දැන් මේ කොහොම හරි ඉතුරු වෙච්ච 1%ෙන් මේ ඉන්ටෙලිජන් ලයිෆ් එක කියන එක ඉතුරු වෙච්ච එක ඉතාමත්ම අහඹු අවස්ථාවක්. එකම එක අවස්ථාවයි ඒක උනේ ඒ අපි. වෙන කිසියම් හෝ සත්ත්ව විශේෂයන් මේ පූර්ණ ලෙස ඕනම දෙයකට අනුවර්තනය වෙන්න හැකියාව ලැබුණත් මේ හිතන්න, තර්ක කරන්න, මේ විදිහට ගණන් හදන්න, මේ විදිහට වීඩියෝ කරන්න පුළුවන්කම ලැබුණු සත්තු ඉතුරුනේ එකම එක විශේෂයයි. ඒ හෝමෝ සේපියන්ස්ලා අපි විතරයි. ඉතින් ඒක ඉතාමත්ම අහඹු සිද්ධියක්. එතකොට දැන් මේ අපි ප්‍රධාන කාරණා පහක් කතා කරා. එතකොට මේ කාරණා එක්ක කල්පනා කරලා බලද්දී මේ ඈත විශ්වයේ කොයිතරම් ප්‍රමාණයක් බිලියන ගණනක් සස්රීක ප්ලැනට් තිබුණාන් ඒවායේ මෙහෙම අහඹු ලෙස මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා කියන එක තරමක් ගැටලුකාරී. ඉතින් ඒ තර්කය අනුව අපිට හිතන්න පුළුවන් අපි විතරයි මෙහෙම සිද්ධ වෙලා ඇත්තේ මොකක් හෝ වාසනාවකට මේ පෘථිවිය මත ඉන්ටෙලිජන් ලයිෆ් එකක් බිහි වෙන්න. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? අපි මේ වීඩියෝ කතාවල මේ ඒලියන්ලා ගැන මේ ජීවය පිළිබඳව ඇති පදන් වීඩියෝ කරලා තියෙනවා පහුගිය අවුරුදු 7 පුරාවටම. ඉතින් මාත් එක්ක ඉන්නේ යාළුවෝ මටත් වඩා මේ කරුණු කාරණා දන්නවා මේ විදිහට තර්ක කරන්න. ඉතින් ඔයාලා හිතනවාද මේ විශ්වයේ අපි විතරක්ද කියලා? මේ මොනවා අපි හිතුවත් හිතන්න ඕනේ ඉතාමත්ම වැදගත් කාරණාවක් තියෙනවා. මේ විශ්වයේ කොයි දිහා බැලුවත් අපි දන්න එකම දේ මේ වෙනකන් මේ විශ්වයේ ඉතුරු වෙලා ඉන්න එකම ඉන්ටෙලිජන්ට් ලයිෆ් එක අපි විතරයි. වෙන කවුරුවත් නැහැ. එතකොට මේ විදිහට ජාති බෙදිලා, ආගම් බෙදිලා, රට රටවල් වලට බෙදිලා, වර්ණය අනුව බෙදිලා, එකිනෙකා කුලල් කාගෙන යන්න බැලුවොත් අපිට සිද්ධ වෙන්නේ අර 99%ක් මේ වසර බිලියන 4ක් ඇතුළත සිද්ධ වෙච්ච සත්තුන්ට සිද්ධ වෙච්ච දේම තමයි. ඒ ජීවීන් පොසිල විතරක් ඉතුරු කරලා මේ පෘථිවිය මත මිහිදන් වුණා. ඉතින් අපි බේද බින්න වෙලා තව ඉස්සරහට මේ ගමන යන්න ගත්තොත් අපිටත් ඉතුරු වෙන්නේ අන්න අර පොසිල ටික විතරයි. ඉතින් අන්න ඒකයි අපි විද්‍යාව, තාක්ෂණය, අනාගතය පිළිබඳව ඉගෙන ගන්න සිද්ධ වෙනවා අපිට මොනවා වේවිද කියලා බලා කියා ගන්න, දැන කියා ගන්න. ඉතින් අන්න ඒක නිසා තමයි මමත් උත්සාහ ගන්නේ මම දන්න විදියට අනාගත විද්‍යාව, තාක්ෂණය වගේම අනාගත දරුවන්ට වැදගත් වෙන ඔළු හදන්න වැදගත් දේවල් වීඩියෝ කතා හරහා අරගෙන ඉන්නේ. ඉතින් අවුරුදු 7ක් තිස්සේ මේ වගේ දේවල් කරා. මේකනම් පළවෙනිට ඔගොලු බලන්නේ. ඒ වගේම මේ වීඩියෝ 300 ගාණක් විතර තියෙනවා. බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම YouTube එකේ වීඩියෝ කතා කියලා සර්ච් කරලා බලන්න. බොහෝ වෙලාවට අපිට ඔළුවට දාන්න, තර්ක කරන්න දේවල් හොයාගන්න පුළුවන්. මටත් වඩා මේව කරුණු කාරණා දැන කියා ගන්න ඉතාමත්ම සුපිරි සෙට් එකක් මාත් එක්ක ඉන්නවා. ගිහිල්ලා බලන්න වීඩියෝ කතාවල. තවත් බොහෝ වීඩියෝ තියෙනවා අනිවාර්යෙන්. ඉස්සරහට මේ පිළිබඳව අපි කතා කරනවා. Subscribe කරේ නැත්නම් ඒක මහා අපරාධයක් වීඩියෝ කතාවලට. අර බෙල් icon එකත් click කරන්න. ගිහිල්ලා එන්න බොහොම ඉස්සුදී වීඩියෝ කතාවලින් මම සම්පත්.